සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ සඳහා සුවිශේෂ කණ්ඩායම් කීපයක් එකට එකතු වෙමින් තිබෙනවා. එක කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්මට්ටමින් ඉන්න ඒ ජනතාව සහ සංවිධායකවරුන්. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයගේ මතය තමයි ඔවුන්ගේ පක්ෂය ආරක්ෂා වෙන්නේ සහ අනන්‍යතාවය ආරක්ෂා වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා දිනුවොත් විතරයි කියලා. ඒ විතරක් නෙවෙයි පොහොට්ටුව ජයගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශයි කියලා ඒ අය ගම්මට්ටමින් හිතනවා. අදත් මේ ස්ථානයේ ඇවිල්ලා ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකව සහ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී උමා චන්ද්‍ර ප්‍රකාශ් මහත්මිය. ඒත් එක්කම දෙමළ ජාතික ප්‍රගතිශීලී පක්ෂය මුලතින් උසිට ක්‍රියාත්මක වෙන්නේ මේ පක්ෂයේ මහලේකම් ජොන්සන් ආරුමුගන් මහතා සහ කණ්ඩායම ඇවිල්ලා ඉන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයට එකතු වෙලා එතුමා ජනාධිපති කරවීමේ ක්‍රියාදාමයට සහාය වෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඕගනයිසර්ස් මීටින් තියෙනකොට අපි ඕගනයිසර්ස් කියනවා කවදාවත් අපි පෝජන පෙරමුණත් එක්ක එකතු වෙන්න බෑ කියලා. ඒ වෙලාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්තුමා කියනවා අපි දැන් සාකච්ඡා කරලා යනවා අනිවාර්යෙන් අපේ පක්ෂව ඉවර කරන්න අපි කවදාවත් ඉඩ දෙන්නේ නැහැ කියලා. බට් අන්තිමට මොනවද වුනේ අපේ ඕගනයිසර්ස්ට හරි නැත්නම් ලෝකල් ගවර්න්මන්ට් මෙම්බර්ස්ට කියපු පොඩි දෙයක් හරි ඒගොල්ලන් ඉදිරියට ගෙනියලා නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂව බේර ගන්න ඕන නම් පෝජන පෙරමුණ කැන්ඩිඩේට් ලූස් වෙන්න ඕන. ඒකට තමයි අපි බලුවා දැන් තියෙන 35 කන්ටෙස්ටන්ට් ඉන්නකොට හොඳ ජනාධිපති අපේක්ෂකතුමා සජිත් ප්‍රේමදාස. එයාට අපි සපෝට් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂව බේර ගන්න තමයි දැන් තීරණ ගත්තා. උතුරු නගිනගිර පළාත දෙමළ ජනතාව අතුළු අපේ පක්ෂ දෙමළ ජාතික ප්‍රගතිශීලී පක්ෂ 100% අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමට විතරයි සහයෝගය දෙනවා. මේ පතේ තමයි ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී කටේ ඉන්නවා. මේ අතර සියලු සමීක්ෂණ වාර්තා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයේ තහවුරු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා. මම විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් සියලු සමීක්ෂණ වලින් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරියට ගිහිල්ලා තියෙනවා කියන එක ඉතා පැහැදිලි. හැම අපි කරපු සමීක්ෂණ වලින් බුද්ධ්‍යංශයේ වාර්තා වලින් මේ හැම වාර්තා වලින්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරියෙන් ගිහිල්ලා තියෙන දැන් වියරු වැටිලා. රාජපක්ෂ කණ්ඩායම වියරු වැටිලා මාධ්‍ය ආයතන වලට බලපෑම් කරනවා. ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශ වෙලා සතියකට පස්සේ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ ඡන්ද ව්‍යාපාරේ පටන් ගත්තේ. හැබැයි 6 මාසයකට ඉස්සෙල්ලා දුවන්න පටන් ගත්ත ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පරද්දලා මේ වෙනකොටත් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට ඇවිල්ලා තියෙනවායි කියන එක තාමත් සන්තෝෂයෙන් ප්‍රකාශ කරන්න කැමතියි.